ලමු සභහවාරේ සඳහා පැමිණ අග්‍රමතතිය මහින්ද රජ පක්ෂ හතා කතානයක මහින්දපාබි වර්ධන මහතා විසින් පිළිගු ැබවා ි ංකති කණ්ඩාේ බෙරවාද මදේ පමිණි ජධපති ගෝටාාවේ රජ පක්ෂමැතිතුමා පිගලබේ. කතානායික මහින්ද්‍යපාගේ වර්ධන පරිලිමේන්තුවේ මහලේකම් දම්මික දසනයක යන මත්වරන් විේන්. ජනාධිපත්තුමාගේ උපදදිස් පරිදි ආචාර පෙල පාලි අශවා රෝහක සදර්ශන හා ආචාර වඩිමුර කිසික් සමාරම්භ කවස්ථාවට එක්කර නොතිබීම විශේෂත්වය. රතු පලස ම. ශ්‍රී ලංකා ප්‍රජාන්්‍රක සමාජවාදී ජන්රජයේ පාර්ලිමේන්තුූ සංකීරණය වෙත කැනවාගෙන නාකාරය අපට දැක බලාගන්නට පෙළෙව. චාම් අයුරින් පැවැති සමාරම්භ අවස්ථාවේ දී පාසල් ශිෂ්‍යාවන් පිරිසක් ජයමංගල ගාතා ගායනා කරම නාශිර්වාද කලාක්. ොතිකරු ජනාන්ධිපතුමා. ඉතිහාසයේ ප්‍රථම මතාවට සමානුපාතික ක්‍රමයටතය පවත්වන ලද මැතිවරණයකින් තුනෙන් දෙකක යිතිහාසික ජනවරම ශ්‍රී ලංකා හොදු ජන පෙරමුණ හා එහි මිත්‍රණ්ඩායම්වලට ලබාදුම්. දේශප්‍රේමී ජනතාවට මම ස්තුූති කරනවා. පසුගේ වසරේ නොෑම්බර් මාසේ පැවති ජනාධිපතිවරණයෙන් හැට නම ලක්ෂයකට අධික. ජනතාව ස්විීශේෂී ජනවරමක් ලබාදුන්නේ මාගැන තිබූ මහත් විශ්වාශයෙන්. ඒ විශ්වාශය කඩ නොකරන බවට මාදුන් පොරොන්දුව මෙතෙක් මාක්‍රියාවෙන් ඔප්පු කරතිබෙනවා. ජනාධිපතිවරණය සිට පාල්ලිමේන්තු මැතිවරණ දක්වාවු කාලය අප ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්චේද වුණා. අප බාරගත්තෙ කඩාවැටනු ආර්ථිකයක් පාලිමේන්තුව තුළ බහුතරය නොමැති නිසා ඩ කරන්නට සිදුවනේ සුළිතර ආණඩුවක් සමඟ. මීට අමතරව අපට මේ කාලය තුළ බුණු ලෝකයම අඩපන කළ කෝවි ධහනමය වසංගතයටත් මුහුණ දෙන්නට සිදුවන කෝවි ධහනමය ව්‍යවසනය හමුුවේ ලෝකයේ ප්‍රබල රටවල් පවා අසරණ වෙද්දි එම අභියෝගයට සාර්ථක මුහුණ දෙන්නට අපිට පුළුවන්ගුණා වසංගත තත්ත්වයක් පැතිරයාම වැලැක්වීමට අප කටයුතු කළ ආකාරය විදේශ රටවල් පවා ප්‍රසාදයට ලක්වුණා. මේ මාස නමයක කාල තුළ විධ බාධක හමුයි අප විසින් රට පාලනය කළ ආකාරය ගැන රටේ ජනතාව පැහැදීමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අති විශාල ජනවරමෙන් ඔක්පෝනා. අපේ රටේ උත්තරීතර විවස්ථාවට අනුව මගේ දූරකාලය තුළ රටේ ඒකිය භාවය ආරක්ෂා කරන බවටත් බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කරන බවටත් මා පොරොන්ද වී තිබෙනවා. ඒ අනුව රාජ්‍යපාලනය සඳහා. උපදෙස් ලබා ගැනීමට, මම ප්‍රධාන පෙළේ බෞද්ධ භික්‍ෂූන් මහන්සේලාගෙන් සමන්විත උපදේශ සභාවක් පිහිටවා තිබෙන. ඒ වගේම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමටත්, අපේ බෞද්ධ උරුමයන් රැකගැනීමටත්, මම විශේෂ කාර්යසාධක බලකායක් පිහිටවා තිබෙන. බුද්ධාගමට ප්‍රමුකත්වය තහවුරු කරන අතරම මේනට ඕනෑම පුරවැසයකුට මන් කැමති ආගමක් ඇදහීමේ නිදහස. වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බව ජනතාවට මේ වනවිට පැහැදිලි. දෙදස් දහනමේ වශරයේ සිදූ පාස්කවිරිදා ත්‍රස්ථ ප්‍රහාරය නිසා අපි රජය භාරගන්නාව විට ජනතාව අතර රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාශය දැඩි ලෙස බිඳ වැටී තිබුුණම්. අපේ රජයේ මූලික ප්‍රතිපත්තිය වන, රට ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධියන්ශ ප්‍රතිවව්හගත කොට ජනතාව තුළ ඇතිවී තිබෙන බිය නැතිකොට. රටේ ආරක්ෂාව යළි සුරක්ෂිත කරන්නට අපි කටයුතු කොට තිබෙනවා. මා පොරොන්ඳූ ආකාරයටම සාමාන්‍ය ජනජීවිතයට බාධාවක්ව තිබන පාතාල. ්‍රියාකාරකම් මද්‍රව්‍ය වුවදුර වැනි සමාජ විවසනයන්ගෙන් ජනතාව ගලවා ගැනීම සඳහා විධමත් වැඩපිළිවෙලක් තිබීමත් ජනතා විශවා සේහලයාමට හේතු වී තිබෙන. මා ජනාධිපතිවරයා වශයෙන් පත්වූ පසු රාජ්‍ය ආයතනවලට පත්කිරීම් සඳහා. එතෙක් පැවැති සම්ප්‍රදාය වෙනස් කරමින් විද්වත් මණ්ඩලයක්හරහා. සුදුසුකම් ස්ොයා බලා පත්වීම් සිදුකරන විධමත් යන්ත්‍රණයක් හඳන්වා දුන්න. ඥාතීන් හිතවතුන් මිත්‍රයන් හා අනුගාමිකින් පත් නොකට. ෘතිිකයන් විවසායකයන් අධ්‍යාපනක් චයින්ගෙන්ට සමන් විත. පලපුරුදු කණ්ඩායමක් අපි පත් කලා. ඒ ප්‍රතිපත්තිය අපි ඉදිරියටටම ගෙන යනවා. එවගේම අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගීමට කටයුතු කලා. වීගවියන්ට තම නිෂ්පාදන සඳහාහිහල සාතික මිලක් අපි ලබා දුන්න. අපනා එන බෝග ප්‍රති අපනයනෙ සඳහා ආනායනි කිරම් නැවැත්වීම මෙන්ම. මෙරට වගා කළ හැකිව තිබුණු බෝග ආනායනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම මගින්. දේශීය ගොවයා ආරක්ෂා කිරීමට අපි කටයුතු කලා. ගොවියන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබාදුන්න. අපි මේරටේඒ කෘෂ්කාර්මාන්තියට නව පනක් ලබාදුන්න. අපි බලයට ආවට පසු දේශීය විවසායක ආරමුණු කරගනමින් බදු සහන ලබාදීමට කටයුතු කලා. ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලිය අනුපාතය අ්ඩු කළලා. දේශය ව්‍යාපාරක ඉන්නහහා කර්මාන්තකරුවන් ආරක්‍ෂා කිරීම සඳහා තරගකාරී ආනායනයන් සීමමා කළ. ජනතා චන්දයෙන් පත්වන මහජන් නියෝංචිතයගේ මූලික වගකීම ජනතා සේවය බව හැමවිටම මතක තබාගතතාය යුතුයි. මේ සියලුත් තනතුරු වරප ප්‍රසාද නොව. වගකීම් බව මතක තබාගෙන ජනතාවගේ අවශ්‍යතාවයන් ටිටු කිරීමට අපි සංවේදී වෙනවා. මම මේ ඇතිවරණේදී, අප කණ්ඩායම නියෝජනය කළ සෑම අපේක්ෂකවුටම සයදීමට රටපුරා සංචාරය කලා. දේශපාන රැස්වීම් පවත්වනවා වෙනුවට මේ සංචාරවලදී. මම ජනතාව අතරටම ගොස් රිජුවම උන්ගේ ගැටලුවට සමන්දුන්න. ජනතාව ඉදිරිපත් කළ ඉල්ලිම් වලින්, අති බහුතරය පෞද්ගලි අවශ්‍යතාාව නොව පොදදු අවශ්‍යතායි. නිදහසින් වසර හැත්ත දෙකකට පසුවත්. ජනතාවගේ බොහෝ සරල අවශ්‍යතාවයන්ට විසඳම් ලැබී නැ. වසර ගණනාවක් පුරා, තමන් ජීවත් වූ ඉඩම්වලට නිසි අයිතියක් නැති ජනතාවක් සිටිනවා. ඔවුන්ට අපි නිසිික්‍රමවේදයකට. ඔප්පු ලබා දෙනවා. මිස විකල්පයකින් තොරව පරම්පරාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වග කටයුතු කළ ඉඩම් වලින්. කිසවේ ඉවත් කරන්නේ නැහැ. අලි මිනිස් ගැටුම අද විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ ගැන විසිදුමක් සෙවීමට දැනටමත් විද්වත් මණ්ඩලයක් පත්කරතිබෙනවා. මේ විෂය සඳහා වෙනම රාජ්‍යමාත්‍යංශයක් ඇති කළේ, රසාර විසඳුමක්ක අවශ්‍යතාවය නිසයි. ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරි වසර කිහිපය තුළ. ප්‍රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ප්‍රමාණුවත් තරම් ජාතික පාසැල් නැතිකම හැම තැනකදීම පෙනී ගියා. බොහෝ පාසැල්වල විශාල අඩුපාඩුකම් තිබෙනවා. ආර්ථිකයට පලදායේ දායකත්වයක් ලබාදීම සඳහා. විද්‍යාහා තාක්ෂණික ශෂයන් හධරන් ලෙස පි දරවන්ට කීවත්. ඒ සඳහා මූලික පහසුකම්වත් බොහෝ පාසැල්වල නැහැ. මේ රටේ සෑම දරුවකුටම තමන් අපේක්ෂා කරන අනාගතය, ගොඩනැගීම සඳහාවශ්‍ය කරන අධ්‍යාපනික දැනුම ලබා ගැනීමටත් ඔවුන්ගේ නිපුනතා වර්ධනයට උපකාර කිරීමටත් රජය ධර්ණවියදම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය. අලුතින් වගකීම් පවරා ඇති අමාත්‍යංශා හරහා අපි මේ ගැටලු විසඳීමට ප්‍රමුකත්වය දෙනව. නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීමීදී පවතින මේ විෂමතා අපි ඉවත් කරනවා . රේද හා දේශීය වෙදකම දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. විශාල විදේශ විනිමයක් වැෑකොට අෞෂධනායනය කරනවා වෙනුවට. බොහෝ අෞෂධවර්ග මෙරට දීම නිෂ්පාදනය කිරීම අපි ආරම්භ කරති වෙනවා. දේශී ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම අපන එන ආදායම වැඩිකර ගැනීමත් අපේ මූලික ඉලක්කයක් වෙනවා. වසවිසෙන් තොර ආර් නිෂ්පාදනය අරමුණු කොට ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකාරර් මාන්තය මුලිමනින්ම, කාබනික පොහොර භාවිතයට යොමුකිරීම සඳහා දේශීව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමට අපි කටයුතු කරනවා. රාජ්‍යසේවයෙන් තමන් බලාපොරොත්තුවෙන සේවාව, කාර්යක්ෂමවහ නිසි අයුරුන් නොලැබෙන බවට මහජනතාව අත්තර චෝදනාවක් පවතිනවා. එනිසා ඔබ අයටතේ තිබන සෑම අමාත්‍යංශයක්. පාර්්ටමේන්තුවා කා ආයතනයක් විසින් ජනතාවට ලබා දෙන සේවාවන් කාර්යයක්ෂම සහ කඩිමින් ලබා දෙන ලෙස අමාත්‍යවරුන්ගෙන් හා රාජ්‍ය අමාතතුවරුන්ගෙන් මයිල්ලා සිටිනවා. සියලු අමාත්‍ය අංශා ආයතනවල නාස්තිහා දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරනවා. ඉදිරියේදී නාශස්තතියට දූෂණයට සම්බන්ධ වන පුද්ධිගලන්ට, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්ම කිරීමට මම පසුබට වන්නේ නැහැ. රජය අමාත්‍යංශසා, රාජ්‍ය අංචහාරා ඉතු කිරීමට අපේක්ෂිත ඉලක්ක. සපුරා ගැනීමේ ප්‍රගතිය නිරන්තරයෙන් පසුවිපරම් කරනු ලබනවා. යම් කිසි අමාත්‍යංශක ඊලක්්‍යන් සපුරා ගැනීමට පසුබෑමකට ලක්වන්නේ නම් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අආවශ්‍ය වෙනස්කම් කිරීමට මා කිසිවටකත් පැකිලෙන්නේ නෑහ. ජනතා බලාපොරොත්තු සපුරමින් ඇමතිවරුන් රාජ්‍යෑඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් නිරන්තරෙන් ජනතවාතරට ගොස් ඔුන්ගේ සැබෑ ගැටලු වටහාගෙනේවට විසඳම් සෙවීමට. අපි කටයුතු කරනවා. ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අපි ඉල්ලූ ජනවර්ම ජනතාව අපට ලබාදී තිබෙන නිසා. අපගේ පළමු කාර්යක් ලෙස, අපි ජනතාවට පොරොන්දූ පරිදිම දහනමවෙනි ව්‍යස්ථා සංසෝධනය වත් කිරීමට කටයුතු කරන. ඉන් පසු සියලු දෙනා සමගෙක්ව. රටට අවශ්‍ය සහ ගැලපෙන නව ්‍යවස්ථාවක් ගෙනේෙනවා. මෙිහින්දී මේ රටේ සියලුම ජනතාව සම්බන්ධයෙන්. එක රට එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය දෙනවා. නවයිවස්ථාවක් හඳුන්ව ආදීමේදී. වර්තමාන මැතිවරණ ක්‍රමය වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වෙනවා. සමානුපාතික චන්ඩ ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්න අතරම්. අල්මේන්තුවේ ස්ථාවරභාවයද ජනතාවගේ රිජුනියෝජනයද. තහවුරුුව ලෙස මේ වෙනස්කම් සිදු කරනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ පලදායි පුරවැසිේ සතුටින් ජීවත්වන පවුලක් ගුණගර්ක සමාජයක් හා සෞභාග්‍යමක් දේශයක් ගොඩනැගීමයි. කිසිදු බලවේගයටට යටත් නොවී. මේ ටේ ස්වයිරීත්වය රැකගෙන ජනතාව ආරක්ෂා කරගෙන රට සෞභාග්‍ය කරාගෙන ඇමට අපට වගකීමක් පැවරී තිබෙනවා. රටේ අනාගත පරපුර වෙනුවෙන් වත්මන් පරපුරේ වගකීම ඉට කළ යුතුයි මේ අප සියලු දෙනාගේම මහුබිමයි. එනිසා ජාති ආගම් පක්ෂ බේදයකින් තොරව. අප සියලු දෙනාටම රට වෙනුවෙන් එක්විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙනවා. ජනතාවට අප පුොරුන්දුූ සව්වාග්‍යමර් දේශ ගොඩනැගීම සඳහා, මා සමග එකතු වෙන ලෙස, ඔබ සියලු දෙනාටම මා මිත්‍රත්වේ දෑත් දිගකට ආරාධනය කරනව.